අයිබෝන් අපි අද ඉඳලා ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා මාධ්‍ය ප්‍රති වැඩසටහන වෙනුවෙන් කැමරාකරණය සම්බන්ධව. කැමරාකරණය කියන්නේ අපි කවටත් අද වෙනකොට සරල සහ ඉතාමත් පහසු දෙයක් බවට පත් වෙලා තියෙනවා. මොකද අද වෙනකොට ඩිජිටල් මාධ්‍ය හරහා මේ වගේ ෆෝන් එකකිනුත් පින්තූරයක් ගැනීමේ හැකියාව බාල මහලු කාටත් ලැබිලා තියෙනවා. නමුත් මේක කතා කරන්න ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් මේ කැමරාව ආරම්භය සහ විකාශනය එහෙම නැත්නම් ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න පුළුවන්. ඒකදී අපිට මුලින්ම හම්බ වෙන්නේ මානව පරිණාමය තුළ මිනිසාට එකිනෙකා සඳහා සංනිවේදනය කරගැනීමේ අවශ්‍යතාවය සඳහා ඉතිහාසයේ පරිණාමය තුළ ආරම්භ වෙලා තියෙන්නේ රූප මාධ්‍ය භාෂාව කොටගෙන තමයි සංනිවේදනය කරන්නේ. සංනිවේදනය මානව සංහති පැවැත්වන අත්‍යවශ්‍යම සාධකයක් වෙලා තියෙන්නේ. මානවයා යන එකිනෙකා තම තමන්ගේ හැඟීම් අදහස් හුවමාරු කර ගැනීමෙන් පරිණාමය වෙන කොටසක් වෙලා තියෙනවා. ඒක නිසා තමයි අද මේ දිනුවට පත් වෙලා තියෙන්නේ. මේ දිනුව සඳහා මූලික පදනම වැටෙන්නේ එකිනෙකාගේ සංනිවේදන හැකියාව සහ හැඟීම් හුවමාරු කර ගැනීම. අනේ හැඟීම් හුවමාරු කර ගැනීම සඳහා ආරම්භ වුණු රූප මාධ්‍ය අපිට උදාහරණ වශයෙන් සාක්ෂි ලැබෙනවා ඇල් ටමිරා ලැස්කෝ වගේ වලින් මේ රූප මාධ්‍යයෙන් භාෂාව ආරම්භ වුණු හැටි ගැන. මේ චිත්‍රය හරහා ආරම්භ වෙන සංනිවේදනය ගොඩාක් ඉහළ තලයකට එනවා ඩාවින්ගේ යුගයේ වෙනකොට ඉතාමත් තාත්තික රූප නිර්මාණය. මේ තාත්තික රූප නිර්මාණය කොතෙක් දුරට අවශ්‍ය වෙනවද කියලා හුත් ඒ සඳහා ඩාවින් විසින් නිර්මාණය කරගන්නවා කැමරා ඔබ්ස්කියුරාව කියන උපකරණය. කැමරා ඔබ්ස්කියුරාව කියන වචනේ තේරුම තමයි අඳුරු කාමරය කියන්නේ. මොහු කරන්නේ ජනේලෙන් එන ප්‍රතිබිම්බයක් බිත්තියක සටහන් කරගන්න පාවිච්චි කරනවා. ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා ඇති පින් හෝල් කැමරා පොඩි කාලේ හදලා. අන්නේ පින් හෝල් කැමරාව තමයි මේකේ මූලික න්‍යාය සහ පදනම. ඉන් අනතුරුව ඡායාරූප කලාවේ ආරම්භය සිද්ධ වෙන්නේ 1839 දී ඩැගියුරේගේ. ඩැගියුරේ විසින් 1839 දී ඡායාරූප ශිල්පයේ නිල වශයෙන් ආරම්භ වුණා කියන තමයි සලකා. එතකොට එහිදී නිශ්චල ඡායාරූපේ නැත්නම් ස්ටිල් ෆොටෝග්‍රාෆ් එකක් මුලින්ම ගැනීම. අන්නේ ස්ටිල් ෆොටෝග්‍රාෆ් එක තමයි ප්‍රතිබිම්බ කලාවේ ආරම්භය හැටියට අපි සලකන්නේ. ඉන් අනතුරුව මේ නිශ්චල ඡායාරූප චලනය බවට පත් කරන්න තොමස් අල්වා එඩිසන්ගේ සොයා ගැනීම උපකාර වෙනවා. චලන යවන රූපයක් නිර්මාණය සඳහා ඔහු විසින් සොයාගෙන ලැබූ සිනමා කැමරා. සිනමාව කැමරාව හරහා ප්‍රතිබිම්බය චලනයට පත් කරන්න පුළුවන්. ඒ චලනයට පත්තර ප්‍රතිබිම්බය තවත් පියවරක් සංනිවේදනයේ ඉදිරියට යනවා. වඩාත් තාත්වික භාවයට ළඟා වෙනවා. මිනිසා ඇසෙන් දකින දේ තව දුරටත් යථාරූපයක් බවට පත් වෙනවා. ඉන් අනතුරුව 1927 දී තමයි අපි මේ කතා කරන්න යන මාතෘකාවට අදාළ රූපවාහිනිය බිහිවීම සහ සොයා ගැනීම සිද්ධ වෙන්නේ ජෝන් ලොගි බයාට. ජෝන් ලොගි බයාට 1927 දී පළමු වතාවට රූපයක් ප්‍රක්ෂේපණය කිරීමේ රූපවාහිනිය ලෝකෙට හඳුන්වනවා. අන්නේ රූපවාහිනිය ලෝකෙට හඳුන්වා දීපු දෞත්‍ය තමයි මේ මාධ්‍ය නිවසක් තුලට ළඟා වෙන්න පුළුවන් තත්ත්වය උදා වෙනවා. අද අපි සෑම කෙනෙක්ම නිවසේ ඉඳලා රූපවාහිනී මාධ්‍ය නරඹන්න පුළුවන් වෙලා තියෙන්නේ රූපවාහිනී සොයා ගැනීමත් එක්ක. ඔබ අධ්‍යයනය කරන විෂය ධාරාව තුළ රූපවාහිනී මාධ්‍ය කියලා අපි අධ්‍යයනය කරන්න යන්නේ මෙන්න මේ ඔබ සහ ඔබ ගෙදර සිට නරඹන මෙන්න මේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන කැමරාව සම්බන්ධ. අපි මීළඟ වැඩසටහනින් බලාපොරොත්තු වෙනවා කැමරාව කුමක්ද, ඒ කැමරාවේ වර්ග මොනවාද, ඒ විදිය භාවිත වෙන අවස්ථාවල් මොනවාද කියලා ඔබව දැනුවත් කරන්න. Remote control color television. So beautiful, it enhances any decor. වර්ණ රූපවාහිනිය නිර්මාණය වී භාවිතයට පැමිණි පසු එය ඉතා නවීන මෝස්තරයකින් හා සුන්දරත්වයකින් දිස් වූ අතර රූපවාහිනී බාහිර මුහුණත මත කිසිදු බොත්තමක් හෝ උපාංගයක් දක්නට නොවිය. විශාල වරප්‍රසාදයක් ලෙස දිස් වූ වර්ණ රූපවාහිනිය නැරඹීම සඳහා නරඹන්නන්ට රැහැන් රහිත විද්‍යුත් දුරස්ථ පාලකයක්ද ඒ සමගම හිමි විය.
you can operate every control, all seven functions. රූපවාහිනිය තුළ වර්ණවත් දසුන් නැරඹීම සඳහා මෙම දුරස්ථ පාලකය මගින් සෑම අංගයක්ම දුරසිට මෙහෙවීමට නරඹන්නන්ට හැකියාව ලැබින. දුරස්ථ පාලකයේ ප්‍රධාන බොත්තම් මගින් මෙලෙස උපාංග හතක් පාලනය කළ හැකියි. ඒවා නම් අණු වර්ණ ගැන්වීම, වර්ණ වෙනස් කිරීම, දීප්තිය වෙනස් කිරීම, ශබ්දේ නැත්නම් හඬ පාලනය, සුසර කිරීම, නාලිකා වෙනස් කිරීම, රූපවාහිනිය ක්‍රියාත්මක කිරීම හෝ ක්‍රියා විරහිත කිරීම වේ. දුරස්ථ පාලකයේ ක්‍රියාත්මක නොවන අවස්ථාවලදී රූපවාහිනිය තුළ සංගවා ඇති පාලක උපාංග සහිත මේ කොටස මගින් රූපවාහිනිය ක්‍රියාත්මක කළ හැකිය. මෙය දුරස්ථ පාලකයට සමාන අතර දුරස්ථ පාලකයෙන් පාලනය කළ හැකි සියලු අංග මෙමගින්ද පාලනය කළ හැකිය. මෙම පාලක ස්විචයේ ඇති එක් බොත්තමක් නැත්නම් පුෂ් බටන් එක ක්‍රියාත්මක කළ විට රූපවාහිනී මුහුණතට පහලින් රතුපාට බල්බයක් දැල්වෙන අතර එයින් හැඟවෙන්නේ අවශ්‍ය නම් අසුන්ගෙන දුරස්ථ පාලකයේ මගින් පාලනය කරමින් රූපවාහිනිය නැරඹිය හැකි බවය. කැමැතිම වැඩසටහන විකාශ වන නාලිකාව තෝරා එය නරඹන අතරවාරයේ එහි වර්ණය වෙනස් කිරීම, අවශ්‍ය නම් කළු සුදු රූප ලබා ගැනීම දුරස්ථ පාලකයේ මගින් කළ හැකිය. දුරස්ථ පාලකයේ මගින් වරක් නාලිකා වෙනස් කළද නැවත සුසර කිරීම අවශ්‍ය නැත. එමෙන්ම අදි සුසර වීමට යම් නාලිකාවක් ලක්ව ඇතනම් තමන්ට අවශ්‍ය රූපය ලැබෙනසේ එය දුරස්ථ පාලකයේ මගින් වෙනස් කළ හැකිය. ඔබ යම් නාලිකාවක්ද නරඹමින් සිටින්නේ එම නාලිකාව නියෝජනය කරන අංකය රූපවාහිනී බාහිර මතුපිට මත මෙලෙස දිස්වෙයි. දුරස්ථ පාලකයේ මගින් රූපවාහිනී රූප හා ශබ්ද ක්‍රියා විරහිත කළ හැකි වූ අතර රූපවාහිනී මුළුමනින්ම ක්‍රියා විරහිත කිරීමට නම් මෙලෙස රූපවාහිනිය තුළ රඳවා ඇති පාලක ස්විචය රැඳවුමේ නියමිත බොත්තම එබිය යුතුය. දුලපුතාලා, අප මේ රැඳී හිටින්නේ ස්වාධීන රූපවාහිනී සේවයේ අලුත්ම මෙදිරි සංකීර්ණ එස්ටී මෙදිරි සංකීර්ණයේ රැඳිලා ඉන්නේ. මේ අවස්ථාවේ නොමියන සීන වැඩසටහන සජීව වැඩසටහන මේ රිහසල් එකක් තමයි මේ දකින්නේ. මේ මනෝජ් පිරිස් මහත්මයා ප්‍රමුඛ පිරිස දැන් මේ මෙදිරියේ තුල මේ ගීත රිහසල් කරනවා. සජීව වැඩසටහනක් කියන්නේ ඉතාම බැරරුම් කාර්යයක්, පටිගත කිරීමකට වඩා එහා ගිය දෙයක් තියෙනවා. පටිගත කිරීමේදී අපිට පුළුවන් වැරදු නාමයක නැවත අරගෙන හදලා සංස්කරණය කරලා පෙන්වන්න. මොකද සජීව විද්‍යාත්මකවදී ඒක කරන්න බෑ. ඒ කතා කරපු වචන කතා කරු විතරයි. දර්ශනයක් වේ දර්ශන විතරයි. ඒකින්ද අපි ගොඩාක් ඒ සූදානම් වෙන්න ඕනේ මේ සජීව විද්‍යාත්මක අපි කොහොමද කරන්නේ කියන එක. ඒකට මූලික සූදානම් අවශ්‍යයි. අපි කොහොමද මේක රූගත කරන්නේ, පාවිච්චි කරන වචන මොනවාද, සංගීත ඛණ්ඩ කොහොමද යන්නේ, මොන සංගීත අපි භාවිතා කරන්නේ, ඒ ඔක්කොම මුලින් මූලික වශයෙන් මේ දවස් ගානක් තිස්සේ ප්ලෑන් කරනවා.
ප්ලෑන් කළ තමයි අන්තිමට මෙතනට එන්නේ. අතපසු වීමක් සිදු වෙන්න බෑ සජීව වැඩසටහනකදී. මොකද මේක ගෙදර ඉන්න අය බලන නිසා, සජීව වෙන නිසා. දැන් මෙතන මේ මේ මැදිරිය තුලට තමයි ඔබ දකින්න මේ කැමරා මේ C1 C2 C3 කියන අපිට ස්ටුඩියෝ ඇතුලේ තියෙන කැමරා හතර පහේ නම්බර්ස්. මේ මෙතෙන්ට එනවා අපිට අතින් ගන්න දර්ශන පහ මෙතෙන්ට එනවා. දැන් මෙතෙන්ට ආවම මෙතෙන් නිෂ්පාදකතුමා මෙතෙන් නිෂ්පාදකතුමා විෂන්‍ය කරන මහත්මයා කතා කළා. මොකද්ද අපි දැන් ඊළඟට ගන්න දර්ශනය? මොකද්ද අපි පෙන්වන්න ඕනේ දර්ශනය? ඒතොර ඒ කැමරා 1 C1 කිව්වම බටන් එක ඔබන C1 කියම ඒක තමයි ඕගලන් ගෙදර දකින්නේ. මේ කැමරා පහේම දර්ශන ඕගලන් දකින්නේ නැහැ ගෙදර. දකින්නේ එක දර්ශනයක් පමණයි. බොහෝ විට කැමරා දෙකක් හෝ තුනක් මික්ස් කරලා දකින්න පුළුවන්. බොහෝ විට දකින්නේ ඕගලන් මේ කැමරා පහේම ඉන්න එක එක දර්ශනය. එක දර්ශනයක් තමයි දකින්නේ, එක විෂුවල් තමයි දකින්නේ. ඒක තමයි ඊළඟදී ඒ විෂුවල් මේ අපි ගන්න විදිහ. අපි ගීතයක් කරනවා නම් ඒ ගීතේ රිද්ම් එකට. ගීත රිද්ම් එකට කැපෙන්නේ කොහොමද? ඒ ඔක්කොම මෙතන මේ පළපුරුද්ද තින් තමයි වෙන්නේ. ඊට පස්සේ මේ මෙතන තියෙන මැෂින් එකෙන් තමයි මේ විෂන් මික්සින් කියන එක මෙතන තියෙන්නේ. ඒ එන රූප රාම් ටික ඔක්කොම මෙතෙන්ට අරගෙන මෙතින් තමයි උගන් දකින්නේ දකින්නේ. මෙතන ඉන්න නිලධාරී මහත්මයාට මේ ලොකු බාරදුර අයකාරයක් තියෙනවා. සමහරවිට මම කියන මේ මෙතන නිෂ්පාදකතුමා කියන දර්ශනේ විෂුවල් එක වැරදි වෙන්න පුළුවන්. ඔව් ඒක කපන්නේ නැහැ ඒක. ඔව් ඒ කියන්නේ ඒක අත්දැකීමක් තියෙන උට දැන් මේක කැපු මේක වැරදි කියන එක. ඒකද ඔහුට හොඳ දැනීමක් තියෙනවා. ඒ ආකාරයෙන් තමයි මෙතන වැඩසටහන සිදු වෙන්නේ. මේ වගේ වැඩසටහනක් මේ නොමින සීන් කියන්නේ අපේ මියගිය කලාකරුවන්ගේ ඉතිහාසය ගැන කතා කරන වැඩසටහන. මේ වගේ වැඩසටහනක් කරනකොට අපි ඒ අපි තෝරා ගන්න පුද්ගලයා නිර්මාණකරු වගේ ඉතිහාසය ගැන අපි හොයන්න ඕනේ. රිසර්ච් එකක් යන කරන්න ඕනේ. මේක ඒක ඒක තියෙන දේවල් හරියද අපි කතා කරන දේවල් හරියද කතා කරන්න ඕනේ. මිනිස්සු දැනුවත් කිරීමේදී අපි හරියද කියන්න ඕනේ. ඒක නිසා පොඩි ඒක රිසර්ච් එකක් කරලා තමයි මේ වැඩසටහන පටන් ගන්න ඕනේ. ඒක ඒක ලොකු බාරදුර රාජකාරියක්. ඒක නිෂ්පාදකතුමාට වගේම ඉදිරිපත් කරන්න ප්‍රසන්ටරත් ඒකේ වගේකීම තියෙනවා. ඔහුත් රිසර්ච් එකක් කරනවා. මොකද්ද මොකද්ද අපි මේ ගැන කතා කරන්නේ, මොනවද අපි හොයන්නේ එතුමා ගැන. ඉතින් ඒකෙන්ද ඒක ලොකු වගේකීමක් තියෙනවා. ඊළඟදී තමයි මේ දුවල පුතාලා මේ මේක සජීවී වැඩසටහනක් සංගීතමය වැඩසටහනක්. ඒතර කොහොමද සජීවී සංගීත වැඩසටහනක් අපි කරන්නේ? මූලික වශයෙන් අපි ශබ්ද පරිපාලනය අපි වැදගත් වෙන්නේ ඒ සංගීත ගැන ශබ්ද උපකරණ කොහොමද කොයි ආකාරයට ගන්න කියලා. ඒ ශබ්ද උපකරණ හයි කරන අපි වෙනම අපේ නිලධාරි පිරිසක් ඉන්නවා. ඕගොල්ලන් ඒගොල්ලන් කරන්නේ එක එක වාදක භාණ්ඩ අවශ්‍ය මයික්‍රෝෆෝන් නේමේ දාන. ඒකෙන් එන අවුට් එක තමයි අපි ගන්නෙ මෙතන. හැම ඉන්ස්ට්‍රුමන්ට් එකක්ම හොඳට ඇහෙන්න. හඬත් එක්ක හොඳට ඇහෙන්න එක හදා ගන්න එක. ඒක තමයි මේ දෙන ලොකුම බාරදු රාජකාරිය. ඒ කියන්නේ ඒක තමයි ගෙදර මිනිස්සු අහන්නේ. ඒ ගෙදර මොන්සර් මේ අහන්න එපා වෙන ඉදිරි නෙමෙයි හොඳට ඒක මිහිරිව අහන්න ඔහු විසින් නිර්මාණය කළ යන්න ඕනේ. ඒකත් එක්ක තරම් නිර්මාණයක්. ඔහු ගත්තේ රුකු රාජය. මොකද වයිල්ඩ් එක ප්ලේ කරනවා වයිල්ඩ් එකේ හඬ. සිතාරා ප්ලේ කරනවා සිතාරගේ හඬ. ඒ ඔක්කොම හරි විදිහට ලැබෙන්න ඕනේ. ඔහුට තියෙන බාරදු රාජකාරියක්. කීත ගානක් කිරීමේදී ඒ මයික් එක කොහොමද තියාගන්නේ? වයිල්ඩ් එකේ මයික් එක කොහටද ගහන්නේ? කීබෝඩ් එකේ කොහොමද අපි ශබ්ද ගන්නෙ? ඔක්කොම ඔහු සතු කාර්යයක්. ඔහු එක බාරදුරය ඔහු සද අපි කොච්චර දේවල් කරන්නේ. ඔහුගේ නිර්මාණය ඔහුගේ මේ ශබ්ද පරිපාලන නිසා කර තිබුණ නැත්නම් ගෙදරට නිකන් කන්දොස් ක්‍රියාවක් තමයි එන්නේ. ඒක ඔහු සද ලොකු කාර්යයක් වෙනවා.